එවගේම මෙම රැලිය සාර්ථක කර ගැනීම සඳහා අපිට ශක්තියක් වන්නට මේ අවස්ථාවට සහභාගී වන පඩුවස්නුවර දේශප්‍රේමී ප්‍රගතිශීලී තමුන්නාන්සේලාගේ අවසරයි. අපි පසුගිය 25 වෙනිදා රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා. ජනතා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි සකස් කළේ මේ රටේ විද්වතුන්, එවගේම වෘත්තිකයන්, බුද්ධිමතුන් මේ අය එකතු කරලා අවුරුදු 4ක් පමණ කාලයක් තිස්සේ මේවා ගැන සාකච්ඡා කරලා ඒ විසඳුම් වලට, ඒ ප්‍රශ්න වලට විසඳුම් හැටියටයි. ඒ වගේම ගම සමග පිළිසඳරක් ඒ වැඩසටහන යටතේ අපි තමුන්නාන්සේලාගේ අදහස් ලබාගෙන ඒ අදහස් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කරලා තිබෙනවා. මේ ප්‍රකාශනය ප්‍රායෝගික වැඩසටහනක්. ඒ උදේ මැතිවරණවලට දෙන පොරොන්දු නෙවෙයි. නිසා මගේ දූර කාලය තුලදී මෙහි ඇතුළත් සියලුම දේ ක්‍රියාවට නගනවයි කියන එක මම තමුන්නාන්සේලාට මේ අවස්ථාවේදී තහවුරු කරන්නට ඕනේ. අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල අවධානයක් අපි යොමු කරලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ යුගයේ හැමදාමත් කෘෂි කර්මාන්තය වෙනුවෙන් ප්‍රමුඛත්වයක් දුන්නා. ගොවි ජනතාව වෙනුවෙන් ප්‍රමුඛත්වයක් දුන්නා. මේ රටේ ආහාර වලින් ස්වයංපෝෂිත කරන්නට, ආහාර සුරක්ෂිතභාවය පාරිභෝගිකයාට ලබා දෙන්නට අපි හැම විටමත් කෘෂි කර්මාන්තයට ඉහළ තැනක් දුන්නා. අපි ඒ හින්දා තමයි ගොවි ජනතාව වෙනුවෙන් පොහොර නොමිලේ ලබා දෙන්නට තීරණය කළේ. ඒ වගේම විවිධ හේතුන් නිසා ගොවියා ණය බරට පත් වෙලා තිබෙනවා. අපි මේ සියලුම ගොවි ණය කපා හැරින්මට තීරණය කරයි කියන එකත් අපිට කවන්නාසවල දන්වන්න. ඒ අපි ඒව කළේ විශේෂයෙන්ම ගොවියා ජීවත් කරවීමට. ඒ වගේම නව තාක්ෂණය, අද ජල කළමනාකරණය, ඒ වගේම පොහොර කළමනාකරණය සානෙකුත් තාක්ෂණ මගින් පියදම අඩු කරලා ආදායම වැඩි කරන ක්‍රම තියෙනවා. ඒවා අපි ගොවි ජනතාවට හඳුන්වා දෙන්නට ඕනේ. ඒ සඳහා අපි විශාල අවධානයක් යොමු කරලා තිබෙනවා. ඒ වගේම ගොවි ජනතාවට වතුර ඉතාමත් වැදගත්. ඒ නිසා ඒ ප්‍රදේශවල වාරි මාර්ග ව්‍යාපෘති ඇති කළා. එහැම කන් එකටම වතුර ලබා දෙන ක්‍රමවේදයන් අපි මෙහි සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා වැවිලි කර්මාන්තය අද තේ කර්මාන්තේ ඉඳලා රබර්, පොල්, ගම්මිරිස් වැනි භෝග, කුරුඳු වැනි භෝග මේ සියල්ලක්ම අද ආදායම අඩු වෙලා මේ රජයේ අදූරදර්ශී ක්‍රමවේදය නිසා පිටරටවලින් ගුණාත්මක භාවයෙන් අඩු මේ භෝග වර්ග ගෙන්නන්නට දෙදීලා අපිට වසර ගණනාවක් විශාල විදේශ විනිමයක් ලබා දුන්නු තේ කර්මාන්තය අද අශීරු තත්ත්වයකට පත් වෙලා. ඒ වගේමයි රබර්
රබර් අද ඒ වැවිලිකරුවන් රබර් ගලවන. අපි පැහැදිලි ප්‍රතිඥාවක් දීලා තිබෙනවා මේ කර්මාන්ත නගා සිල්ලුවීම සඳහා පිටරටින් ගෙන්නන මේ භෝග සියල්ලම අපි නතර කරනවායි කියන එක. ඒ හරහා අපේ දේශීය වැවිලිකරුවා නගා සිටුවන්නට. ඒ වගේමයි තමුන්නාංශලාගේ මේ ප්‍රදේශවල කුකුල් ගොවිතැන විශාල වශයෙන් සිද්ධ වෙනවා. අපි තමුන්නාංශලාගේ කුකුල් ගොවිතැනේ නිෂ්පාදන මිල අඩු කිරීමට ක්‍රියා කරනවායි කියන එකත් තමුන්නාංශලාට මතක් කරමින් පිටරටවල් වලින් බිත්තර සහ කුකුල් මස් ගෙන්වීම අපි නතර කළා. දේශීය කුකුල් ගොවියා ඔවුන්ගේ ආදායම වැඩි කරන්නට අපි ක්‍රියා කරනවායි කියන එකත් මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. මම යන සෑම පළාතකම ඒ ජනතාව හම්බුණාම ඒ අයත් සමඟ කතා කරාම අද කියන දෙයක් තමයි අපිට අපේ රට ආරක්ෂා කරලා දෙන්න කියන කාරණය. අපි එදා මේ රටේ තිබුණු ත්‍රස්තවාදය පරාජය කළා. මේ රටේ සාමය ඇති කරා විතරක් නෙවෙයි, ඉන් පස්සේ කිසිම සිද්ධියක් නොවන ආකාරයට ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, බුද්ධි අංශ ප්‍රයෝජනට අරගෙන අපි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යොදලා තිබුණා. ඒකෙන්ද තමයි ඒ අපේ කාලය තුලදී කිසිම සිද්ධියක් ඇති නොවුණි. මේ රජයේ බලයට ආවට පස්සේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම අවධානයක් යොමු කළේ නැහැ. එයාට කිසිම අවබෝධයක් ඒ ගැන තිබුණෙත් නැහැ. ඒ අය විදේශ බලපෑම් වලට යට වෙලා මානුෂික මෙහෙයුමට අපේ රණවිරුවන්ට විරුද්ධව එදා ඉඳලා වැඩ කරපු රාජ්‍ය නොවන සංවිධානවල ඒ කණ්ඩායම් වලට යට වෙලා අපේ රණවිරුවන්ව ජාත්‍යන්තර අධිකරණ වලට ගෙන යන්නට සම්මුති අස්සම් කළා. අභූත චෝදනා නගලා එදා විශාල සේවයක් කර බුද්ධි අංශ නිලධාරීන්ව හිරගෙට යවලා රණවිරුවන්ගේ අභිමානය කඩලා දාලා මේ රටේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම නැති කළා දැම්මා. මෙන්න මේ හින්ද තමයි පාස්කු ඉරිදා වැනි සිද්ධියක් නැවතත් ඇති වුණේ. අපි එදා විශේෂයෙන් අන්තවාදී ත්‍රස්තවාදීන් ගැන සොයන්නට විශේෂ ඒකකයක් හදලා තිබුණා. නිලධාරීන් විශේෂයෙන් මේ වෙනුවෙන් පුහුණු කළා අපි යොදලා තිබුණා. නමුත් මේ රජයේ නිලධාරීන් වෙනත් තනතුරු වලට මාරු කළා. එම ඒකකය කඩලා දැම්මා. මේ හින්ද තමයි විදේශීය බුද්ධි අංශයක් මගින් මේ පහර දීම පිළිබඳව රජයට දැනුම් දුන්නත් ඒ පහර දෙන ස්ථාන, පහර දෙන ආකාරය, පහර දෙන වෙලාවල්, පහර දෙන අයගේ නම්, ඒ වගේම ඒ අයගේ ලිපිනය, දුරකථන නම්බර මේවා සියල්ලක්ම ලබා දීලත් ඒ අයට බැරි වුණා මේ පහර දීම වළක්වන්නට. මේ නිසා නැවතත් අපේ රටේ ආරක්ෂාව නැති වෙලා ගියා. එකිනෙකා අතර අවිශ්වාසය වැඩි වුණා. මේ රටට ආයෝජකයන් එන්නේ නැති වුණා. ඒ වගේම සංචාරකයන් එන්නේ මේ නැවතුණා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.